බලමණඩලය අද දවසේදී අපි මෙන්න මේ ආකාරයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ගන්න හේතුණු කාරණේ තමයි අපි දැක්කා ගිය සතියේ සිකුරාදා දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්බද කියලා පනත් කෙටුම්බද එතකොට මේක අලුත් දෙයක් නෙමෙයි ඔබට මතක නම් 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධි විධාන පනත සම්බන්ධව විශාල විරෝධයක් මේ රටේ සමාජීය ගොඩනැගුණා එතකොට මෙන්න මේ ගොඩනැගීමත් එක්කම ඒක ආණ්ඩුව භාවිතා කරලා ආණ්ඩුව කියපු කතාව තමයි හරි අපේ පීඩීඒ ගහෝසි කරන්න ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න එහෙම අහෝසි කරලා ඒ වෙනුවට අහෝසි කරන්න කියන එක තමයි කිව්වේ එතකොට ඊට පස්සේ ඒ වෙනුවට ආණ්ඩුවෙන් ගේනාපු එක තමයි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්බද කියලා එක. ඒක මාර්තු මාසේ 17 වෙනිදා වගේ දවසක තමයි මේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්බද ගෙනාවේ. එතකොට අන්නේ පනත් කෙටුම්බදට විශාල විරෝධයක් ආවා. අර කලින් තිබ්බ පීඩී එකටත් වඩා ලොකු විරෝධයක් ආවා. එතකොට අන්නේ විරෝධය ආපු එකත් එක්කම මානව හිමිකම් සංවිධාන, ඒ වගේම ජාත්‍යන්තරෙන්, ඒ වගේම රටේ විවිධ ප්‍රගතිශීලී ජනතාවගෙන්, ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරෙන්, ඒ වගේම රටේ වෘත්තීය සමිති ව්‍යාපාරෙන් සහ තනිදනි සිවිල් පුද්ගලයන්ගෙන් විශාල විරෝධයක් ආව එකත් හේතු කරගෙනම ආණ්ඩුවට සිද්ධ වුණා මේ පනත් කෙටුම්බද නැවත වැඩකින් රිවර්ස් කරලා දාන්න. එතකොට අන්න එහෙම රිවර්ස් කළා. ඒකට සංශෝධන ඇතුළු කරනවා කියලා ගෙනල්ලා තියෙනවා. දැන් මෙන්න මේ පනත් කෙටුම්බද කායම් බා. එතකොට මේක කියවල බලුවාට පස්සේ සම්පූර්ණයෙන්ම වචනයක් දෙකක් නැර අනිත් සියලුම කරුණු සර්වසම විදියට තියෙනවා. එතකොට මේක ගේන්නේ ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා සහ මේ අධිකරණ අමාත්‍ය විදිය අමාත්‍යවරයා විදියට කටයුතු කරන විජේදාස රාජපක්ෂ ප්‍රධානත්වයෙන් තමයි මේක හදන්නේ. එතකොට එහෙම හදලා මෙන්න මේ පනත් කෙටුම්බත දැන් ඉදිරිපත් කළා දෙන්නේ. එතකොට මේක තියෙනවා මෙන්න මේ ආකාරයේ කරුණු ප්‍රමාණයක් ලංකාවේ මේ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා කියලා. එතකොට මේක කලින් 1979 ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධි විධාන පනතේ රාජ්‍ය විරෝධී ක්‍රියා තමයි ත්‍රස්තවාදී විදියට නිර්වචනය කරලා තිබුණා. නමුත් පැහැදිලිවම මෙන්න මේ ගෙනාපු ත්‍රස්ත විරෝධී පනතේ ආණ්ඩු විරෝධී ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා බවට නිර්වචනය කරලා තිබුණා. ඒතර දැන් මේ වෙද්දී ආණ්ඩුව ගෙනියන ක්‍රියා මොනවද? IMF වැඩපිළිවෙලට එකඟ වෙලා සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනය නැති කරලා දාලා ඉවරයි. ඒ වගේම තමයි නිදහස් සෞඛ්‍ය නැති කරලා දාමින් යන වැඩපිළිවෙලෙම ඉන්නවා. ඒ වගේම තමයි කම්කරු අයිතිවාසිකම් අඩු කරලා කම්කරු අයිතිවාසිකම් නැති කරලා තනි කම්කරු නීතියක් ගෙනල්ලා ඒ වෙනුවට වහල් කම්කරුවෙක් හදන තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි විශ්‍රාම වැඩුප අර්ථසාධක අරමුදල දැන් ආණ්ඩුවෙන් කොල්ල ගන්න බලනවා. ඒ වගේම තමයි ධනපතියන්ට සහන දෙන ගමන් රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ මත බදු පිට බදු ගාමින් තමයි මේ ආණ්ඩුවේ. ඒකට මෙන්න මේවා තමයි ආණ්ඩුවේ කරන ක්‍රියා. එනිසා මෙන්න මේවට හඬක් නැගෙන එක ඉදිරි දිනේදී නිශ්චිතවම ත්‍රස්තවාදී ක්‍රියා විදියට අර්ථකථනය කරන්න තමයි මේ පනත් කෙටුම්බද ගෙනල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේකේ සඳහන් වෙනවා. ඒ තමයි ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් හෝ බලහත්කාරීව යම්සි අරමුණකට යොමු කිරීමේ අදහසින් එහි ක්‍රියාකාරීත්වයට බාධා අවහිරවන ආකාරයෙන් කටයුතු කිරීම. එතකොට දැන් මෙන්න මේකේ මොකද්ද? ආණ්ඩුව හෝ ආණ්ඩුවක් එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධානය කියලා කියන්නේ. ආණ්ඩුව කියන්නේ අපි පැහැදිලිවම ප්‍රකාශ කරා මේ වෙද්දි වර්තමානයේ රටේ ආණ්ඩුව කරමින් යන්නේ මොකද්ද කියන්නේ. ඒ වගේම තමයි දැන් ඔය විවිධ වෙනත් ආණ්ඩු. දැන් අපි දන්නවා දැන් මේ වෙද්දි ත්‍රිකුණාමලය. ඒ වගේම තමයි චීන ත්‍රිකුණාමලයේ ඉන්දියාවට, ඒ වගේම හම්බන්තොට වරායේ චීනයට, ඒ වගේම ඇමරිකානු මැදිහත්වීම වෙනවා. මේ රටට විශාල ජාත්‍යන්තර මැදිහත්වීමක් නැත්නම් වෙනත් රටවල මැදිහත්වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල එපා කියලා කිව්වොත් ත්‍රිකුණාමලයට මේ විදිහට ඉන්දියාව මැදිහත් වෙන්න එපා කිව්වොත්, ලංකාවේ බලශක්ති ප්‍රාධිකාරණයට ඉන්දියාවට මැදිහත් වෙන්න එපා කිව්වොත්, චීනයට හම්බන්තොට වරාය විකුණන්න එපා කිව්වොත්, මෙන්න මේ වගේ රාජ්‍ය දේපල විකුණන්න එපා කිව්වොත්, ඒව තමයි මෙන්න මේ විදිහට වෙනත් ආණ්ඩුවකට හෝ කියලා නිර්වචනය කරන්න යන්නේ. ඒ වගේම තමයි දැන් එතනින් එහාට ගිහිල්ලා වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් කියලා කියන්නේ. අර අපි කලින් සඳහන් කරා වගේම වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් විදිහට දැන් මෙතන අපි IMF එක ගත්තොත් එහෙම IMF එකෙන් මොනවද කියලා තියෙන්නේ? IMF එකෙන් කියලා තියෙන්නේ බදු වැඩි කරන්න කියලා. ඒ වගේම තමයි සමාජ ආරක්ෂණ සේවා සඳහා වැය කරන රාජ්‍ය මුදල් අඩු කරන්න කියලා තමයි IMF එකෙන් කියලා තියෙන්නේ. ඒ වගේම තමයි වෘද්ධකයන්ට අදාළව බදු ගන්න කියලා තමයි කියන්නේ. ඒතකොට මේ ප්‍රශ්න නිසා තමයි බුද්ධිගම්‍ය වැඩි වෙලා තියෙන්නේ. එක පැත්තකින් අධ්‍යාපනය කඩා වැටෙන්නේ, එක පැත්තකින් කම්කරු අය අනබනත් වෙනස් වෙන්නේ, ලෝක ප්‍රාග්ධනයට රට ඇතුළේ ගලා එන්නේ තවදුරටත් දොරට විවෘත කරලා තියෙන්නේ.
මොනෑම්ම මට්ටමකින් රට ඇතුලේ රැකිලා තිබිච්ච කර්මාන්ත බබා ඒවට අදාළ වෙළඳ සම්බාධක අයින් කරාට පස්සේ විදේශ රටවල වලින් ඒ අදාළ නිෂ්පාදනය නාවර පස්සේ ලංකාව ඇතුලේ තියෙන කර්මාන්ත බබා විනාශ වෙලා යන තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි IMF එකෙන් යෝජනා කරන්නේ. වෙන අමුතු දෙයක් නෙමෙයි IMF එකෙන් යෝජනා කරන්නේ. එතකොට මෙන්න මේක කියන විදිහට දැන් මේවට විරුද්ධව රටේ ජනතාව පාරට බහැලා මෙහෙම කරන්න එපා කියලා කිව්වොත් එම් ඉදිරි දිනේදී ඒවත් රාජ්‍යවාදී ක්‍රියා විදියට අරන් දක්වන. ඒ වගේම තමයි දැන් ඉතින් එහාට ගිහිල්ලා ඔබට මතක ඇති රස්තවාදය දැන් මෙන්න මේ කලින් ගෙනාවු පනතේ මෙන්න මේ ආකාරයෙන්ම මේක සඳහන් වුණා. ඒ තමයි විද්‍යුත් මාධ්‍ය සඳහා ඒ වගේම වෙනත් මුද්‍රිත මාධ්‍ය සඳහා නැත්නම් සමාජ මාධ්‍ය සඳහා වාරණයක් බොහොම පැහැදිලිවම දැම්. හරිද? එතකොට මෙන්න මේ විදිහට වාරණ දාපු එකත් එක්කම මේකටත් අදාළව ලොකු විශාල විරෝධයක් ගොඩනගුණා. ඊට පස්සේ ඒක අවශ්‍ය කරලා ගෙනාව විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම් බතක් කියලා එකක් වෙනම එකක්. එතකොට දැන් ඒකටත් එළවෙච්ච මේ මර එළවෙච්ච දැනුම් විරෝධයක් එක්ක දැන් ඒවත් ඔක්කොම අකුලගෙන කියපු ගමන් ආණ්ඩුව තියෙන්නේ. එතකොට දැන් වෙනවද වැඩේකින් මේ රස්ත විරෝධී පනත් කැඩුම් බදට මේ විකාශන නියාමන අධිකාරී පන දේ තිබිච්ච අනමන මේ ඔක්කොම එකතු කරලා කලින් තිබ්බටම ලස්සනට ගැලලා දාලා තියෙනවා. එතකොට ඒකේ කියනවා බලහත් ඒකේ කියනවා මෙන්න මේ ආකාරයට රස්තවාදයේ දිරිගැන්වීම සහ තස්තවාදී ප්‍රකාශන ප්‍රචාරය කිරීම යටතේ අන්තර්ජාලයේ මුද්‍රිත මාධ්‍ය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ වෙනත් ප්‍රසිද්ධ දැන්වීමක් කරහා යම් ප්‍රකාශයක් නිකුත් කරන තැනක් තිබුණොත් ත්‍රස්තවාදී එකස නිර්වාසනය කරන්න පුළුවන්. දැන් මෙතන කලින් ආණ්ඩු විරෝධී ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා විදියට නම් කරනවා. ඒ වගේම තමයි දැන් අපි හිතන්නේ සරලව ගත්තොත් එහෙම අපි කියනවා නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරන්න. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න එපා. ඒ වගේම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න එපා. ඒ වගේම තමයි රටේ සෞඛ්‍ය ශේෂය සඳහා වෙන් කරන මුදල් වැඩි කරන්න කියන. ඒ වගේම IMF එක කියන විදියට සම්කරු නීති අනුමනන් අනපනත් ඒව වෙනස් කරන්න එපා කියලා අපි ශිෂ්‍ය ව්‍යාපාර විදියට නැත්නම් රටේ ප්‍රගතිශීලී ජනතාව විදියට රටේ හැමදැනකම ඉන්න ආදරණීය අම්මලා තාත්තලා මෙන්න මේ විදියට එක හඳින් කිව්ව කියලා ඉදමු. එතකොට ආණ්ඩුවට පුළුවන් මේ කට්ටිය ත්‍රස්තවාදියෝ කියලා නම් කරන්න. දැන් මෙන්න මේ ගෙනල්ලා තියෙන ත්‍රස්ත විරෝධී පනතෙන් වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. ඒකෙන් වෙන්නේ බොහොම පැහැදිලිවම අර පාර්ලිමේන්තුව කියන ඌරු කොටුවේ. පාර්ලිමේන්තුව කියන ඌරු කොටුවේ ඉන්න 225 විසින් නම් කරනවා මෙන්න මේ විදියට අනිත් රට ඇතුළේ ඉන්න සියලුම දෙනා ත්‍රස්තවාදියෝ කියලා. එතකොට ඒක තමයි මේකෙන් කරන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි මේකෙන් කරන්නේ. ඒ නිසා දැන් අපි බොහොම පැහැදිලිව රටේ ආදරණීය අම්මදාතර කියනවා මේවට ඉතාමත් සංවේදී වෙන්න. ඒ වගේම තමයි දැන් මේ මොහොත වෙද්දී අපි බලමු එළිය දේශපාලන තත්ත්වයේ ගත්තොත් එහෙම ඇයි මෙන්න මේ විදිහේ පනතක ආණ්ඩුවට අවශ්‍යතාවය තියෙන්නේ. එක පැත්තකින් ආණ්ඩුව අපි කලින් සාකච්ඡා කරා වගේම IMF වැඩපිළිවෙළට එකඟ වෙලා දැන් මේ වෙද්දී කම්කරු නීති වෙනස් කරනවා, අධ්‍යාපනයේ සෞඛ්‍ය වෙන් කරන මුදල් අවශ්‍ය කරනවා, මුදල් ප්‍රතිපාදන කප්පාදු කරනවා. ඒ වගේම තමයි IMF එකට අනුව ධනපතීන්ට සහන දෙමින් ඒ වගේම පීඩිත පන්දියේ ජනතාවට නැත්නම් සාමාන්‍ය වැඩ කරන පන්දියේ ජනතාවට මේ අරමුදේ බර දැනෙන්න සලස්වමින් ඔවුන්ට අදාළව පිටකොඳු ඇද වෙනකම් බදු ගාමින් තමයි ඉන්නේ. ඒකර මෙන්න මේ තත්ත්වය ඇතුලේ ඉදිරි දිනේදී නිශ්චිතවම ආණ්ඩුවල කියවීමක් තියෙනවා. ඉදිරි දිනේදී මෙන්න මේ දැන එල්ල වෙන දැවැන්ද පීඩණයට හොරතු දී ගන්න බැරුව රටේ ජනතාව පාරට බහින නියමිත. රටේ ජනතාව පාරට බැස්සර පස්සේ අර ජූලි මාසයේ 9 වෙනිදා වගේ දවසක් තමයි නැවතු වැඩේකින් උදා වෙන්නේ. එතකොට මෙන්න මේ වට බයිඳපු ආණ්ඩුව දැන් මේවා ඉස්සරහට සිද්ධ වෙනවා කියන පුරෝගතනේ හරියටම කරගෙන දැන් ගනලා තියෙන මෙන්න මේ වගේ පණක් කරුම්බ. ඒතකොට මේවා ඔක්කොම ගේන්නේ IMF වැඩපිළිවෙලෙන් එක පැත්තකින් සමාජයට අදාළ විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් වෙනවා. ඒතකොට ඒව තමයි අපි කලින් සඳහන් කරේ. ඒ වගේම තමයි මේ එකම කාසිය දෙපැත්ත වගේ මර්ධනීය අනපනක් කියන එක නැතුවම බෑ. 1977 නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ රටට ගෙනෙද්දී තමයි ඒකේ දෙන ප්‍රතිසංස්කරණ රට ඇතුළේ ක්‍රියාත්මක කරාට පස්සේ රටේ ජනතාවගෙන් එන විරෝධය නතර කරන්න තමයි 1979 తాවකාලික විදුලියන පනත ගෙනා. ඒතකොට JR නම් ඕක ගෙනෙද්දී කිව්වේ මෙන්න මේ විදිහට උතුරු දකුණේ හැරෙන්නේ යුද්ධ තියෙනවා. ඒ නිසා ඒවට තමයි අපි මේ తాවකාලික විදුලියන පනත කියලා විශේෂ කරලා එකක් ගේන්නේ කියලා. නමුත් පැහැදිලිවම අපි දන්නවනේ මේකෙන් මොනවද කරේ කියලා. පහුගිය අවුරුද්දේ රටේ ජනතාව වෙනුවෙන් මහපාරට බහැපො. වසන්ත මුදලිගේ සහෝදරය. ඒ වගේම තමයි ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ අසන් ජීවන්ත සහෝදරය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් තමයි මාස ගණන් ඉරගත කරලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි දැන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් දවසින් දවස කප්පාදු වෙමින් යද්දී මේවට විරුද්ධව එන ජනතා නැගිලි නැත්තම් මේවා මේ ආණ්ඩුව යන අධිශය පීඩාකාරී ගමනට විරුද්ධ වෙන ජනතා නැගිටීම් මර්ධනය කරන ඒව අඩපණ කරලා දාලා ජනතාවට ගෙවල් වලට වෙලා ඉන්න කියන්නේ. ජනතාව ගෙවල් වලට ගාල් කරලම ඉන්න කියන්නේ. අපි උඹලා පූරගෙන කනවා උඹලා කටවහගෙන ඉන්න ඕන කියන නියෝගය තමයි මේ හර හදන්නේ. එනිසා අපි බොහොම පැහැදිලිව ආණ්ඩුවට කියනවා
अभी रटे भूम पैदल आंदोलन मेन मे दान से दिन विक्रम सिंह महत्व मुखद उबे याल बल मुखदा अभी अदा शक्ति मे भय भय मेन मे वे मरदी अन बना दूषण विरोधी बनाकड़े समझी नायक मरदने इवागे मध्य विद्युत मध्य नियम इवागेमेंगे जनता विरोधे निशा नतर गल दिव्य हकुल दिव्य हकुल दिव्य मार्ग मस दिनाप्रस्त विरोधी बनाकड़ी निशा रणिल विक्रम सिंह मार्दन हमें भयशात मेन मे वे मरदी अन बनाने इवागे अभी रटे आदरणीय अम्मदात्रीन मे मोद विश्राम अतिशय आर्थिक प्रति संस्करण मेन ईएमएफ जनता ऐतिहासिक कपादुगिरी जनता विरोधे नतरकवादी त्रस्त विरोधी पनत्व मरदनी अनपन अभी संविधान जयग्रहण लागू जयग्रहण मेति वर्ण बलो संपूर्ण तमंगे जीवित अभिगेन रणिल विक्रम सिंह चंद दिन दवस बलागे मे रटे सामजे नतिवेर एनिसा आदरणीय अम्मे दाते आदरणीय सौदरनी सौदरी अभी सीएल दिना मे मरदनीय वेडपिलेड वगेम मे आर्थिक प्रति संस्करण वल एरेवत सटन वजील काल सीमा इल्ल दिने एवेनुन संविधान वेम कियन योजना अब सीएल दिना मंदरिक्ष जालिश बल मंडले विधियट अद्दवसे सिद्ध करनु।